2019 ජනාධිපතිවරණයට විතරක් අපේක්ෂකව 35 දෙනෙක් ඉදිරිපත් වුණා. එහෙම වෙන්නේ ඇයි? සමහර අපේක්ෂකයන් ඉදිරිපත් වෙනවා ප්‍රධාන අපේක්ෂකයන් විසින් මුදල් කුට්ටියක් ගෙවලා ඡන්දෙට දානවා තමන්ගේ ප්‍රතිවාදී අපේක්ෂකයන්ට මඩ ගහන්න පහර දෙන්න. ඒ වගේම තවත් සමහරු ඉදිරිපත් වෙන්නේ රටේ ප්‍රසිද්ධ පුද්ගලෙක් බවට පත් වෙන්න. මොකද ජනාධිපතිවරණ අපේක්ෂකෙක් වුණාම අපේ ජනමාධ්‍ය ඔවුන්ට ලොකු ප්‍රචාරයක් ලබා දෙනවා. අඩුම ගානේ අප තැම්පත් කරලා එනවා, නාම යෝජනා බාර දීලා එනවා, ඡායාරූප පුවත්පත්වල, වෙබ් අඩවිවල, රූපවාහිනී, ගුවන්විදුලියේ ප්‍රචාරය කරනවා. එතකොට එහෙම නැතිනම් කුණු වෙන්න පෙරදිලා නැවත ජනාධිපතිවරණ වලට ඉදිරිපත් වීමට හේතුවක් තියෙන්න ඕනේ. මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා තියෙනවා මීට පෙර දෙපාරක් ඉදිරිපත් වෙලා ඡන්ද 20,000ක්වත් ලබා ගන්න බැරි වෙච්ච අපේක්ෂකෙක් පවා. මේ මෙහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මේ අප මුදල ප්‍රමාණවත් නොවීම. අද කාලේ රුපියල් 50,000ක් 75,000ක් කියන්නේ කෙනෙක්ගේ මාසික වැටුප. ඕන කෙනෙකුට ලේසියෙන් හොයාගන්න පුළුවන් මුදලක්. හැබැයි මැතිවරණ කොමිසම කියන විදියට අමතර එක් අපේක්ෂකයෙක්ගෙන් රුපියල් මිලියන 200ක අමතර වියදමක් මැතිවරණ කොමිසමට දරන්න වෙනවා. එහෙමනම් මේ අපේක්ෂකයන්ව සීමා කිරීමේ අත්‍යවශ්‍යතාවය මතුවලා තියෙනවා. අමතක කරන්න අරකයි, තමන් අනුන්ට මඩ ගහන්න, තමන් කැපිපෙන්න පුද්ගලෙක් කරගන්න මේ අය වියදම් කරන අපේ මුදල්, මහජන මුදල්. ඒ නිසා අපි යෝජනා කරනවා ජනාධිපතිවරණයක සුවාධීන අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන්න නම් අනිවාර්යෙන් රුපියල් ලක්ෂ 100ක් නැත්තම් මිලියන 10ක අප තැන්පතුවක් ලබා ගත යුතුයි. ඒ වගේම දේශපාලන පක්ෂකෙන් ඉදිරිපත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ දේශපාලන පක්ෂය අඩුම ගානේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් දිනාගෙන තියෙන්න ඕනේ. සඳහන් කර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයන් ප්‍රමාණය වැඩි ඉඳ වියද මෙහෙල යනකගෙන අපිට මේ එහෙමෙන් ආරංචි ලැබෙන ඔබතුමන්ලගේ ජනාධිපති අපේක්ෂකතුමා දිලිප් ජයවීර මහත්තයා අයින් වුණා කියලා එකේ සත්‍යතාවයක් තියෙනවා? කිසිම සත්‍යතාවයක් නැහැ. අද මේ මැතිවරණයේදී පසුගිය ජනාධිපතිවරණයේ 169ක් වූ ජයග්‍රාහී අපේක්ෂකයලට ඡන්දෙ දුන්නු ඡන්ද බැංකුව වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්න එකම අපේක්ෂකයා දිලිප් ජයවීර මහත්තයා. ඒකෙන් බියටපත් වෙලා තියෙන ප්‍රතිවාදී අපේක්ෂකයන් ඔහු පිළිබඳ සමාජයේ තියෙන විශ්වාසය ඉඳදමන්න බොරු ප්‍රචාරයක් අරන් ගියා. ඉතින් එයා දන්නවා අද මේ සමාජ මාධ්‍ය ලෝකේ වගේ බොරුවකට ආයුධ තියෙන්නේ. පැය කීපයයි නිවැරදි කිරීම අපි ඉදිරිපත් කර ගමන් ඒක බොරුවක් බව රටම පිළිගත්තා.